ඇසු පමණින් කෙනෙකුගේ සිත සසල කරවන අනේ අපොයි කියා මහා දුකක් සිත්වල ජනිත වූ සිදුවීමක් පිළිබඳව අප පසුගිය පෙබරවාරි මාස 5 වනදා ඔබට සියත ප්‍රධාන ප්‍රවෘත්ති ඔස්සේ තොරතුරු වාර්තා කළා. මේගමුව පිටිපන ප්‍රදේශයේ නොම්බර 141-2 ලිපිනයට අයත් නිවසේ 2019 පදිංචිව සිට මුහුදු කාදෙන නිසා නිවස අහිමි වී ඉන් අනතුරුව 162 ඒ දුව ග්‍රාම නිලධාරි කාර්යාලය අසල රජයේ සතු ඉඩම් කැබැල්ලක කුඩා නිවසක් තනා ජීවත් වූ දරුවන් සිව් දෙනෙකුගේ නියුත් පවුලක් මහා මගට ඇද දැමූ පුවත අප වාර්තා කළේ සමාජ මෙහෙවරක් ඉටු කිරීම උදෙසා මේ අහිංසක පවුලට ඉන්න හිටින්න තැනක් හොයලා දෙන්න බලධාරීන්ගේ ඇස් ඇරවන්න මේ අහිංසක දරු පවුලට සිදු වූ ඛේදවාචකයේ පිළිබඳව සියත ප්‍රවෘත්ති අදාළ අංශ වෙතද දැනුම් දීමට කටයුතු කළා. එමෙන්ම මෙම පුවත සියත ඔස්සේ වාර්තා වීමත් සමගම ඒ සම්බන්ධයෙන් විශාල පිරිසක් සහ වගකීතු අංශ රැසක් මේ පිළිබඳ සුවබැලීම් ආරම්භ කර තිබීම ඊටම සතුටට කරුණක්. එහි අවසන සාර්ථක ප්‍රතිඵලයක් ලෙස මෙම අහිංසක දරු පවුලට නිවසක් ඉදිකර ගැනීම සඳහා වන රජයේ සතු ඉඩමක් ලබා දෙන්නට මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මැදිහත් වී තිබෙනවා. මීට මීගමුව ප්‍රාදේශීය ලේකම් අයිෂා පතිරණ මහත්මිය රජු මැදිහත් වීමක් සිදු කර තිබුණා. අපිට රජයේ ඉඩමක් මේ කට්ටියට දෙන්න කියලා කිව්වා. ඒ අනුව තමයි දැන් මේ මහවත්ත රජයේ ඉඩමෙන් කොටසක් අපි දෙන්න සූදානම් කළේ. මේ ඉන්න කිසි කෙනෙකුට තාම උපු දීලා නැහැ. ඉඩම් කච්චේරියක් තියන්න නියමිතයි. ඒ නිසා දැනට හිස්ව තියෙන ඉඩම් ප්‍රමාණයක් බලලා මම පොහම ආසන්න වශයෙන් පර්චස් 4ක වගේ ඉඩම් ප්‍රමාණයක් අපි අද මේ කට්ටියට බාර දුන්නා. ඉතින් ඉදිරියේදී මේ ඉඩමට ඉඩම් කච්චේරියක් තියලා ඔප්පු ලබා දෙන්න කටයුතු කරනවා. මාධ්‍යෙන් දැකලා මානව හිමිකම් එකෙන් අපේ නිවසට ආවා. ඇවිල්ලා මානව හිමිකම් එකෙන් මැදහත් වුණා මේ ප්‍රශ්නය ගැන. මම හිතනවා එම නිසා තමයි මට ගොඩක්ම මේ ඉඩම් කෑල්ල මෙච්චර ඉක්මනට ලබා ගන්න පුළුවන් වුණේ. ඉතමත් මට සතුටුයි අද. උදව් කරපු නොකරපු සියලු දෙනාටම මම අද ස්තුතිවන්තයි. ඉදිරියට මම නිවස තනා ගන්න මට දැන් උවමනායි. මා ආර්ථික අතින් සෑහෙන පල්ලෑටත් එක ඉන්නේ. මට නිවස තනා ගන්න උදව් කරන්න රජයේ රජයේ පැත්තෙන් පුද්ගලික මහතුරු ඉන්නවා නම් මට උදව් කරන්න කියලා මම කියනවා. ඒ වගේම මම ස්තුති කරන්න කැමතියි මාත් එක්ක අද වෙනකම්ම හිටපු මේ මාධ්‍ය නිලධාරි සියලු දෙනාටම. විශේෂයෙන්ම මම සියත නාලිකාවටත් ස්තුතිවන්ත වෙනවා. ඒ කාර්ය මණ්ඩලයට මේ අපේ පවුල වෙනුවෙන් මම කරපු ඒ උපකාරයට මේ සියත නාලිකාව තුලින් තමයි අපේ මේ තියෙන ඒ දුක් ගැනවිල්ල කියලා මාධ්‍යෙන් ප්‍රකාශ කරලා අපිට මේ තත්ත්වය අද සතුටු දවස අපිට උදා කරලා දුන්නේ මේ සියත මාධ්‍ය. ඇත්තටම අප පවුල වෙනුවේ මම මේ මොහොතේ හෘදයාංගම ස්තුතිය පුද කර සිටිනවා. අපිට මේ අවස්ථාව අපේ දුක්බරත ගැනවිල්ල මාධ්‍යෙන් ප්‍රකාශ කර මේ අවස්ථාව අපිට ලබා දුන්නාට ගොඩක් ස්තුති. සියත මාධ්‍යයට ස්තුතිය පුද කර සිටිනවා මම. යන් දෙන්න තැනක් නැති හින්දා අපේ ඥාති කෙනෙක්ගෙන් ඉඩමක් ඉල්ලගෙන එතන අපි කොඩා පැල්පතක් ගහගෙන මාසෙක ආමාරක් ජීවත් වුණා. ඉතින් අද වන විට අපිට රජයෙන් ඉඩමක් ලැබිලා තියෙනවා. ගොඩක් සතුටුයි. මමත් මගේ පවුලේ නංගිල මල්ලිට තම ඉස්කෝලේ යනවා. මම 12 වසරේ උසස් පෙළ අංශයෙන් නිගුවන්ම ලබනවා. ඉල්ලන්නේ ඉඩමක් හම්බුණා. ඉඩමේ නිවසක් සාදාගෙන අපි පවුලට සතුටින් ජීවත් වෙන්න උදව් කරන්න පුළුවන් අය ඉන්නවා නම් අපිට උදව් කරන්න කියලා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.